රෝහණ ධර්මකීර්ති සෞර්ධයාගෙන් කුමුදිකා අත්තනායකගේ ගායනය කොහොමද රෝහණ ගුරුතරුව වැඩසටහනේ තරඟකාරීත්වය බොහොම උණුසුම් කියලා තමයි ගායනා කළ එන තරඟකරුවන්ගෙන් තරඟකාරයන්ගෙන් අපිට දැනගන්න ලැබෙන්නේ නේ මෙයාගෙන් අපි අහමු විස්තර ටිකනේ ඔව් ඔබතුමගේ නම දැනගන්න කැමති අපි මගේ නම කුමුදිකා ගයන්ති මැණිකේ අත්තනායක තමයි සම්පූර්ණ නම භාවිත කරන්න කුමුදිකා අත්තනායක කියලා තරඟ එකපාර මතක හිටිනවද ඒ නම කාට හරි කිව්වහම මම සේවය කරන්නේ බදුල්ල කැන්දගොල්ල අම්පිටිය මහාවිද්‍යාලයේ. ඒතර විෂය විෂය ඉංග්‍රීසි. අම්පිටිය විශේෂත්වයක් තියෙනවද දන්නවද? බදුල්ල අම්පිටිය අම්පිටිය විශේෂත්වය නම් එතන අර අපේ පැරණි සම්ප්‍රදායට අනුව අර වැස්ස ඉල්ලලා අපි කරන අර අං ඇදීම කියන ඒ කටයුත්ත කරන අපේ අම්පිටියේ මම නුවර අම්පිටිය ගැන නම් කියන්න දන්නේ නැහැ. කොයි අම්පිටියෙත් පත්තිනි දේවිය වෙනුවෙන් කරන පූජෝපහාරයන් තියෙනවා. අම්පිටිය කියලා කියන්නේ ඒක අං කෙලිය කියලා තමයි හඳුන්වන්නේ. මේ වාග්්‍යවන්ත වූ මාසේ අපි අපේ ජන ක්‍රීඩා විදිහට
පොරපොල් අංකෙලිය වගේ ක්‍රීඩාවන් කරනවා. හැබැයි දැන් නම් ගොඩක් දකින්නේ නැහැ. හයිය හත්තිය තියෙන තරුණයෝ තමයි උඩුපිලයි යටිපිලයි එකතු වෙලා අංකෙලිය යෙදෙන්නේ. මේ පළඟ කුමාරයයි පත්තිනිය අතර තිබිච්ච තරඟයක් මලක් කඩන්න ගිහිල්ලා. කෙකි දෙක පැටලිලා තමයි තරඟේ වටන් ගත්තේ. හොඳයි. අපි ඒ ගැන කතා කරන්නේ මේ ගීත ගැනයි හන්නේ. මේ අද ගායනා කරපු ගීතය. ඔව් අද ගායනා කරපු ගීතය මොකක්ද? අද ගායනා කරේ කලාශූරි ලතා වල්පල මහත්මියගේ රෑන ගිරා රෑනාඹේ ගීතය. චූටි කෑල්ලක් අපි වෙනුවෙන් ගායනා කරන්න පුළුවත් මේ වෙලාවේ. රෑන ගිරා රෑනාඹේ මී විවි රෑන ගිරා රෑනාඹේ මී විවි රණ ගිර වී රණ ගිර වයි සොයන්නේ ඇගි මීරා එම සොයයි කන්ද උඩින් පියසලලා මාගේ සුදා මාගේ සුදා තාමනේ ඇතරම සුදා ආවේ නැද්ද සුදා මං හිතන ගීතෙන් පස්සේ ගීත ගායනා කළ ඉවරෙන් පස්සේ අපි බොහොම මේ හිතේ සතුටත් එක්කයි මේ ගමන යන්නේ එහෙම නැතුව හිත හිර කරගෙන ගීත ගායනා කරන්නත් අමාරුයි. දරුවෝ ගැන මොකද හිතන්නේ? පාසල් දරුවෝ Tamanගේ දරුවෝ ටික මොනවද කිව්වේ ටීචර්? යන්න ගිහිල්ලා දිනන්න කොහොමද ප්‍රතිචාරය? ප්‍රතිචාරය කියන්නේ ඇත්තටම මං හැම වෙලෙම හිතන්නේ මට ප්‍රේක්ෂකාගාර දෙකක් තියෙනවා. එකක් මගේ ගීතේ වැළඳ ගන්න ප්‍රේක්ෂකාගාරය. දෙවනි ප්‍රේක්ෂකාගාරයට තමයි ගොඩක් මාදරේ මගේ ගීතේ සහ මාව දෙකම වැළඳ ගන්නවා. ඒ වගේ දරුවෝ ටික ඉතින් තරඟයට යනවා කියපු දවසේ ඉඳලම ටීචර් කවද්ද අපිට අහන්න ඕනි කියලා ඉතින් මං හිතන්නේ දැන් අහගෙන ඇති. ඇත්තටම මම මට අර අභිප්‍රේරණයක් එනවා මගේ දරුවන්ගේ සතුට මම ගොඩක් දකිනවා මං ගීත ගායනා කරන වෙලාවට. ඉතින් ඇත්තටම මට සතුටුයි. දුකක් ආවත් සතුටක් ආවත් ඇස් රතු වෙන එක සාමාන්‍ය දෙයක්ද? මගේ කොමත් ටිකක් ඇස් රතුයි. ඒක සබාවේ වීట్లా දෙන්නේ. හොඳයි. දරුවෝ ටික බලාගෙන ඉන්නවා. අපිට පුළුවන් නවමාධ්‍ය ඔස්සේ මේ සියල්ල දකින්න මතක් කරමු. ඔබටත් පුළුවන්කම තියෙනවා බබල් ශ්‍රී ලංකා FB ෆෑන් පේජ් එකෙන්. ඒ වගේම වෙළඳ සේවය FB ෆෑන් පේජ් එකෙන්, ගුරුතරු ඔෆිෂියල් FB ෆෑන් පේජ් එකෙන්, YouTube DB ඩිජිටල් YouTube නාලිකාවෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ සියලු දෙන රබන්න. We'll be right back.